දැන් රට පුරාම සම්දානෙ කියනවා. ඒ සම්දාන වලට උතුමාලාගේ කටියක් යනවා කතා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ උතුමාගේ අතේ දැන් සන්ධාන ඇති වෙනවා. දැන් සන්ධාන දැන් මේ වෙනකොට අපිත් එක්ක සන්ධානගත වෙනවා විවිධ කණ්ඩායම්. මේ රටේ විවිධ දේශපාලන පක්ෂ ප්‍රවීණ නායකයෝ විශාල පිරිසක් අපිත් එක්ක සන්ධානගත වෙනවා. මට තේරෙන්නේ ඔබ ඔය කියන කතාව දැන් මේක මේ අවුරුදු දෙකක විඳලා කියන්නේ. ලබන මැයි දිනේට 20ක් එනවා, ඊගාව අයවැය වෙනකොට 40ක් එනවා, තව ලබන පෝය වෙනකොට මෙච්චරක් යනවා. මෙන්න මේ අයගේ නම් මේවා සේරම මේ ප්ලාන් කරන නිවුස්. අනිත් දැන් කවුරු එක්කද සන්ධාන ගත වෙන්නේ? දැන් මොලයක් තියෙන මොලේ කඳුලක් තියෙන කවුරු හරි ඉන්නව නම් අනිත් දැන් රනිල් වික්‍රම අපි දන්න හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් දැන් ජනාධිපතිවරණය තරම් කරන්න පොහොට්ටුවේ ආශිර්වාදය නොලැබෙන තත්ත්වයක් වගේ තමයි තියෙන්නේ. ඒක දැන් ජනාධිපතිතුමාගේ කටිනොත් ඒ පිළිබඳව ඉංජි ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් සන්ධාන ගත වෙනව නම් කවුරුන් ශක්තිමත් කිරීම සඳහාද සන්ධාන ගත වෙන්නේ? එතකොට අපේ මං හිතන්නේ මොලයක් තියෙන മന്ത്രി කෙනෙක් മന്ത്രിවරු ඉන්නව නම් අපේ කණ්ඩායමේ කිසිම කෙනෙක් යයි කියලා. මොලයක් නැති ඔළුවක් නැති කවුරු හරි මන්ද බුද්ධිකයෙක් ඉන්නව නම් යයි. අපිට නම් එහෙම පිරිසක් අපි දන්නා හැටියට එහෙම සන්ධානගත වෙන්න යන්නෙත් නැහැ, යන්න කෙනෙකුත් නැහැ. අනිත් එක දැන් මම දැක්ක මේ පෙරේදත් ඔය ලංසා මන්ත්‍රීතුමා කයිවාරුවක් ගහලා තිබුණා, එයාලගේ සන්ධානයට දැන් අපේ මන්ත්‍රීවරු රාශියක් එකතු වෙන්නේ නැනවා කියන එක. ඕක සමහරවිට වෙන මන්ත්‍රී කෙනෙක් කිව්වා නම් ඕක සමහරවිට පිළිගන්න පුළුවන්. දන්නවනේ හෙලිකොප්ටර් වලින් ගියා, කුඩු ගැන කතා වුණා, නම ගත්තහම කිලුටු ගොඩක්, නම ගත්තහම කුණු ගොඩක්. ඉතින් ඔහොම අය ගාවට යන්න තරම් මොලේ නැති මන්ත්‍රීවරු අපි ගාව ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. කවුරු හරි මොලේ නැති එක්කෙනෙක් හරි මොකෙක් හරි ගොන්නාම්බෙක් හිටියොත් ඒ කියනත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි කියන තමයි තියෙන්නේ. ජනාධිපතිතුමාද කියන්නේ නිවසක් ඉඩමක් වාහනයක් තිබිය යුතුයි කියලා? ඈ හැම කෙනෙකුටම ජනාධිපතිතුමාට කියන්නකො දැන් ඔය නිවසක් ඉඩමක් වාහනයක් තියෙන කලින් දැන් ඔය ජනාධිපතිතුමා මේ ක්‍රීම් ගාලා මේස් දාන්නනේ හදන්නේ. මේස් දාලා සපත්තු දාන්න නෙවෙයි හදන්නේ. ක්‍රීම් ගාලා මේස් දාලා සපත්තු දාන්න කලින් ජනාධිපතිතුමාට කියන්නකො අර මිනිසුන්ගේ නැති වෙලා තිබිච්ච කකුල් ටික දෙන්න කියලා. දැන් අර හොඳට දෙපයින් ඇවිද හිටපු අපේ මිනිසුන්ගේ දැන් කකුල් ටික කඩලා තියෙන්නේ. ඉතින් කකුල් ටික කඩලා කකුල් නැතුව මිනිස්සු ඉඳද්දි මිනිස්සු මේ කකුල් ඉල්ල වේදනාවෙන් හඬ පොරදෙද්දි ජනාධිපතිතුමා සපත්තු දාලා මේස් දාලා ක්‍රීම් පවුඩර් ගාන්න හදනවා. ක්‍රීම් පවුඩර් ගාලා මේස් දාලා සපත්තු දාන්න කලින් ජනාධිපතිතුමාට කියන්න ඒ මිනිස්සුන්ගේ නැති වෙච්ච කකුල් දෙක දෙන්න කියලා. ඒ මිනිස්සුන්ගේ නැති වෙච්ච කොන්ද දෙන්න කියලා. කොඳු නාරටිය දෙන්න කියලා කියන්න. එනිසා ඔය මිනිසුන්ට තියෙන්න ඕන තමා ගෙයක් තියෙන්න ඕන, මේ ඉඩමක් තියෙන්න ඕන, වාහනයක් තියෙන්න ඕන. හැබැයි මිනිසුන්ට ගෙවල් වාහන තියා අද තුන්වේල කන්න නැතුව මොනවද මේ ජනාධිපතිතුමා මේ දේශනා කරන්නේ? ජනාධිපතිතුමා මොන ලෝකෙද ඉන්නේ? ජනාධිපතිතුමාට කවුද මේවට උපදෙස් දෙන්නේ? එහෙනම් ඉතින් ඕක ඉතින් දෙතුන් පැත්තකින් හිනා යන ප්‍රශ්නයක් හැටියට තමයි මට නම් පේන්නේ.